අපි ඒ කේටරින් එකෙන් අපි දඹල හරියක් උයන්ඩ යන්නේ. දඹල අපි කිලෝ එකක් තෙල් දාන්න යන්නේ. ඒකට අවශ්‍ය කරන බඩු මොනවද කියලා බලමු. මිරිස් කුඩු තියෙනවා, කහ කුඩු, පොල් තෙල්, ඉඟුරු සුදු ලුණු, අඹ 3/5 කුඩු, තක්කාලි ග්‍රෑම් 500ක් තියෙනවා, ලුණු ග්‍රෑම් 200ක් තියෙනවා, අවු මිරිස්, උරුදු පොතු, අඹ කරපිඤ්ඤා. දැන් අපි කොහමද මේ දඹල එක කපන්නේ කියලා පොඩක් කියලා පෙන්නන්නම්. අපි දඹල එක මේ අතට මේ විදිහට කපන්න ඕන. අරාට මේ විදිහේ හරාට දඹල ටික තබා ගන්න ඕන. අපි මේ විදිහට කපලා තියෙනවා. මේ කපලා පෙන්නනවා අපි මේ විදිහට හරාට කපා ගන්න ඕන. දැන් බලමු කොහමද හදාගන්නේ කියලා. දැන් ලිප පොත්ත කර ගන්න අපි. මෙතන තියෙනවා පොල් තෙල් ග්‍රෑම් 200ක්. පොල් තෙල් ටික වැඩියෙන් දාන්න ඕන මේකට. දඹල එක තෙල් දාන්න එක නෑ. දාන අබ චුට්ට කරපිංචා, සම්පේ, කුරුඳු පොතු. එකට අපි එකතු කරන ඉඟුරු සුදු ලුණු ඇඳා. අපි මේකට මිරිස් කුඩු හැඳා තෙලට දාගන්නවා. අපි දඹල ටික මේකට දාගමු. අපි මේකට ඇති වෙන තරම් වාගේ ලුණු ටික දාගමු. හැඳි තුනක් විතර මම මේකෙන් දාගන්නවා පොඩි හැඳෙන්. දැන් මෙහෙමම අපි පොඩ්ඩක් මැලවෙන්න විනාඩි 5කට වාගේ වාලා තියාගමු. දැන් අපි විනාඩි 5ෙන් මේක අරගමු. මේකට උඩින් අපි දා ගන්නවා කාකුළු. මිරිස් කුඩු ඇඳි දෙක දා ගන්නවා. තුන කාකුළු ඇඳි දෙක දා ගන්නවා. අපි මේකට උඩින් මේ දා ගන්නවා තක්කාලි. මෙතන තක්කාලි ග්‍රෑම් 500ක් තියෙනවා. ලුණු ටිකක් දා ගන්නවා. අවු මිරිස්, අපි ආයේ විනාඩි 30කට වාගේ ඉන්දර චුට්ටක් අඩු කරලා අපි වහලා තියෙනවා. මේක පොඩ වෙලා යනවා දඹල මාළු කොහොමද මැලවෙන්න. තක්කාලි ඔක්කොම තැම්පිලා මැරවිලා තියෙන්නේ. මුනි කරයි ටිකක් බලා ගන්න.
සුන් ගාන්ට තියෙනවා තරත් ගාන්ට තියෙනවා දැන් ගාන්ට දැම්මලා තියන්නේ දම්බල එක නල රසටයි සුවඳටයි තියෙනවා මේ විදිහට ඕගොල්ලන් දම්බල කියලා බලන්න මේකට තක්කාලි ටිකක් හොඳට දා ගන්න ඕන තක්කාලි ග්‍රෑම් 500ක් දාලා තියෙනවා